බලන්න මේ ලාච්චුවේ තියෙන පෑන් කොට තීන්ත ඉවරෙච්ච පෑන් ලාච්චුවේ දාගෙන ඉඳලා අමාරුවේ වැටෙන හැටි ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ අපි ළඟ තියෙන අවශ්‍ය වගේම අනවශ්‍ය දේවල් හඳුනා ගැනීමයි ඔබ හඳුනාගත්ත අනවශ්‍ය දේවල් කොටස් තුනකට වෙන් කරගන්න පළමු එක තමයි අපට අනවශ්‍ය වටිනාකමක් නැති පහසුවෙන් ඉවත් කළ හැකි දේවල් සමහර දේවල් තියෙනවා අනවශ්‍යයි ඒත් වටිනාකමක් තියෙන දේවල් පරණ පත්‍ර වගේ දේවල් මේවා ගොඩ ගහගෙන ඉන්නේ නැතුව විකුණලා මුදල් කරගන්න පුළුවන් තුන්වෙනි ගොඩ තමයි වටිනාකමක් නැති ඒත් ඉවත් කරන්න බැරි දේවල් අවුරුදු දෙක තුනක් පරණ වවුචර් අපේ ළඟ ගොඩ ගහගෙන ඉන්න ඕනේ නැහැ ඒවා යවන්න ලේකනාගාරයට මෙන්න මේ විදිහටයි අනවශ්‍ය දේවල් වර්ග කරගන්න ඕනවන්නේ හැබැයි ලේකනාගාරයේ අයත් දැනගන්න ඕනේ වෙනම ඒ ලැබෙන දේවල් පිළිවෙලකට පවත්වාගෙන යාමට අනවශ්‍ය දේවල් ඉවත් කරපුවාම අපි ළඟ ඉතිරිවන්නේ අවශ්‍ය දේවල් විතරයි ඵලදායිතාව වැඩි කරගන්න මේ අවශ්‍ය දේවලුත් කොටස් දෙකකට වෙන් කරගන්න ඕනේ